මගේ හිත මොනවද මුමුණනවා? කුලරත්න ආර්යවංශ රචනා කරපු මේ ගීතය දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ හඬින් ඇහෙනකොට සම්පූර්ණම මේ ගීතය ඇතුලේ තිබෙන්නේ ජීවිතේ තමාට සිදුවුණු සිදුවීමක්, තමාගේ අත්දැකීමක්, වචනගත කරන හැටි, තමා තුල සිදුවෙච්චි දේ. අද අපි සාකච්ඡා කරන්න ගියත්, ප්‍රශ්නයක් කතා කරන්න ගියත්, සිද්ධියක් විග්‍රහ කරන්න ගියත්, අපි ඉස්සෙල්ලාම කරන්නේ අනිත් කෙනා ගැන කතා කරන එක. මේක තමයි ජීවිතේ අපි හැමෝටම වැරදිච්ච ඊළඟ ප්‍රබලම තැන. සිනා පොදක් වී ඔබගේ දැසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට. දැන් ඇය කියන්නේ ඔහු ගැන නෙවෙයි, ඇයට සිදුවෙච්ච දේ. කඳුලැල්ලක් වී ඔබගේ දැසින් ගිලිහි යන්නට උරුම කළේ ඇයි? මට වෙච්ච දේ මම ප්‍රාර්ථනා කෙරුවා. ඔබත් එක්ක හිනා වෙලා සන්තෝෂෙන් ලස්සන ලෝකයක් හදන්න. ඒ තමයි මගේ බලාපොරොත්තුව. ඒ තමයි මගේ ප්‍රාර්ථනාව. මං ඔබව හොයාගෙන ආවේ, මං ඔබට ආදරය කළේ එවැනි හැඟීමකින්. හැබැයි මට ඔබේ ඇහෙන් වැටෙන කඳුලක් වගේ අද ඔබෙන් ඉවත් වෙලා යන්නට සිදු වෙලා තිබෙනවා. මේ වචනවලට සවන් දෙද්දී ඔබට දැනෙයි ඇය කියන්නේ ඇගේ හැඟීම. මම ප්‍රාර්ථනා කළේ මේක. අද ඔබ හොඳට බලන්න, ගොඩාක් වෙලාවට අපේ හිත රිදුනහම අපි හැමතිස්සෙම යොමු වෙන්නේ අනිත් කෙනාව විග්‍රහ කරන්න. අපි හැමතිස්සෙම යොමු වෙන්නේ අනිත් කෙනා පිළිබඳව කරුණු එක්කාසු කරන්න. අනිත් කෙනාට විරුද්ධව බොහෝ කාරණා රැස් කරගෙන එයාට පහර දෙන්න. සිංහල ගීත සාහිත්‍යයේ තිබුණු විශිෂ්ටතම අවස්ථාවක් තමයි තමාගේ හැඟීම් එළියට ගේන්න දරපු උත්සාහය. තමාව විග්‍රහ කරන්න කලාව සංගීතය බොහෝ විට අපි උපයෝගී කරගන්නේ වචනගත කළ නොහැකි, කිව නොහැකි මගේ අභ්‍යන්තර හැඟුම් මට දැනෙන දේ එළියට ගේන්න. මේ විශිෂ්ට ගීතය ඇතුලේ ඇය වචනගත කරන්නට උත්සාහ කරන්නේ මේ සිදුවීමත් එක්ක ඇගේ ඇතුළට සිද්ධ වෙන දේ. සෙවනැල්ලක්සේ ඔබ දිවි ගමනේ අත්වැල වන්නට පැතුම් පැතුමා. දැන් මාව අතෑරියේ ඇයි?
ඔබ මාව අතහැරිය මෙන්න මේ මේ හේතු නිසා කියලා ඔහු පිළිබඳ විග්‍රහයක් මෙතන නැහැ. සෙවනැල්ලක්සේ ඔබ දිවි ගමනේ අත් බැලවන්නට පැතුම් පැතුමා මිරිඟුව දක්වා නෙතු යුග රවටා වල්මත් කරදා සැඟව ගියේ යයි ඇයට දරන්න බෑ. ඔහු ඇගේ ජීවිතයෙන් ඉවත් වෙලා යන එක ඇයට දරා ගන්න බෑ. ඒකයි ඇගේ හැඟීම. එයයි ඇය උත්සාහ කරන්නේ වචනගත කරන්නට. සිහිදේ තමුන්ගේ හිතේ තිබිච්ච බලාපොරොත්තුව ගැන කියන්නේ ඉස්සෙල්ලම. ඊට පස්සේ ඒක විනාශ වුණාම ඒ තමුන් දැකපු ලෝකෙ, තමුන් මවාගත්තු හීන, තමුන්ගේ ප්‍රාර්ථනාව තමුන්ගේ ඉස්සරහා විනාශ වෙනකොට මට මොකද වුනේ? හිත ගිනි අවුලා, පියවර අහුරා මට එතනින් එහාට යාගන්න බැරි වුණා. මාව ගිනි ගන්න පටන් ගත්තා. මාව පිච්චෙන්න පටන් ගත්තා. මගේ මුළු ලෝකෙම විනාශ වෙනවා වගේ මට දැනුණා. ඔබට පෙනෙයි ඒත් චෝදනාවක් නෙමෙයි. ඇය තුළ උපදින්නේ විමසීමක්. අසරණ කරදා ඉවත ගියේ ඇයි? මේ පද රචනාව දිහා බලද්දී දිගටම පාවිච්චි වෙන්නේ ඇයි කියන විමසීම. මිනිස්සු තමුන්ගේ ජීවිත සිද්ධිවලදී තමුන්ට රිදෙනකොට අනිත් කෙනාට චෝදනා කරනවා වෙනුවට විමසන්න ඉගෙන ගත්තොත් ඇයි එහෙම කළේ? එතන තිබෙන චෝදනාවක් නෙමෙයි. මට රිදුනා, මට දුක හිතුණා, මාව ගිනි ගත්තා. ඔබ එහෙම කළේ ඇයි? සමහර විට මේක ඇතුලේ මම නොදන්න ඔහුගේ කතාව මම වචනගත කරන්න යන්නේ නැහැ. මන් දන්නේ නැති දෙයක් ඔබ තුල සිද්ධ වුණා. ඒක මන් දන්නේ නැති නිසා මං කවුරුත් කියන දේ අහලා, බොහෝ දෙනෙක් ඔබ ගැන කියන දේ අහලා, මං දන්නේ නැති ඔබේ කතාව මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒත් මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මට දුක දැනෙන නිසා, මට තනිකම දැනෙන නිසා, මං ඔබ ගැන ගොඩක් බලාපොරොත්තු තියාගත්තු නිසා, මං ඔබට ගොඩක් ආදරය කරපු නිසා මට කියනවාද? මාව එහෙම අසරණ කරලා මගෙන් ඇත්තුනේ ඇයි? ඒක මට කියන්න.